අත්නොමතික දිනු తీරන තුල ඉදිරියට යමින් පවතින්නේ. ඒ නිසා අපිට එහෙ වාණුවක රෙදි ඇඳගෙන ඉන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අද ජනතාව දහරට ලක් වෙලා අද ජනතා විරෝධයට ලක් වෙච්ච ආණ්ඩුවක් ඒ විතරක් නෙවෙයි එළඹෙන ඕනෑම නැතිවරණයකදී මියාණුව පළව හැරීම සඳහා දැන් ජනතාව පිළිගැහිලා ඉන්නවා. ජාතික ජාත්‍යන්තර විදියට හෝ අපේ අනිකුත් බලවේග මේ ආණ්ඩුව නියෝජනය කරත් ඉදිරි කාලයේ නැතිවරණ මොන නැතිවරණයක් ආවත් අනිවාර්යයෙන්ම නිසකලස එක්සත් ජාතික පක්ෂයට උරුම වෙච්ච පරාජය නිසකලස ලැබෙන දේශපාලන පක්ෂයක් බවට දැන් අද මේ ශ්‍රී ලංකා ප්‍රතිචාරයෙන් පෙන්වපත් වෙලා තියෙනවා. එවැගේම අද මේ නායකයන් දෙරේක මඩ ගහන්න අවලාද නගන්න අපහාස කරන්න පසුපෙළ කියන ඇම්බැට්ටෝ ටිකක් පාවිච්චි කරනවා. තමන්ගේ වැරද්ද නිවැරදි කරගෙන ජනතාව ඉදිරියේ ශ්‍රන්වේචනයක් කරලා රටට වැඩදායක විදියට ගමන සකස් කරගන්නවා වෙනුවට නායකෝ මේ කියන කාරණා පිළිබඳව වඩා හොඳින් පැහැදිලි කරලා දෙන තත්ත්වයේ තේරුම් ගන්නවා වෙනුවට අද පසුපෙළ කියන එදා එක්සත් ජාතික පක්ෂයේ හිටපු යහපාලනේ හිටපු බොහෝ දුරට සමහර මහින්ද තුරකට විරුද්ධ වෙලා හිටපු ඇම්බැට්ටෝ ටිකක් කේවට්ටෝ ටිකක් යොදාගෙන තමයි මෙන්න මේ ප්‍රහාර මේ මඩ ප්‍රහාර එල්ල කරන්නේ. ඒ නිසා එහෙම ආණ්ඩුවක කෙලෙහි ගුණයක් නොදන්න ආණ්ඩුවක සදාචාරය පිළිබඳව අවම සදාචාරයක්වත් නැති ආණ්ඩුවක මෙහෙම තනතුරු දරාගෙන ඉන්නවට වඩා හොඳයි විපක්ෂයට ගිහිල්ලා ජනතාවත් එක්ක එකට එකතු වෙලා කටයුතු කරන්න. ඒ නිසා මම හිතනවා මෙන්න මේ වගේ කරුණු සාධක ප්‍රමාණයක් එකතු වෙලා තිබෙන බැරි අපි පියවරෙන් පියවර පියවරෙන් පියවර ඉදිරි කාලය තුළ පක්ෂයක් ලෙස ගන්නා තීන්දුව తీරන ඔබ වෙත සංවේදනයේ කිරීමට බලාපොරොත්තු වෙනවා. අද මේ අවස්ථාවේ දැන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කියන කාරණය පිළිබඳව පැහැදිලි කිරීමක් පමණක් ඔබට කරන්න. මම ඔබ අප කවුරුත් දන්න දේ තමයි මේ ගත වෙච්ච කාලය තුළ මේ රට හිතාමතා මේ කියන ප්‍රපාදයට ඇදවැටුවා කියන චෝදනාවක් බොහෝ අය කියන යාමකට එළියට එන්නේ. එතකොට මේ රට ගිලගන්න හැමදාම මාන බල බල ඉන්න දේශ විදේශ කරපුරුෂයෝ විවිධ බලවේග රට මෙන්න මේ කියන අවාසනාවන්ත ඉරණකට ඇදවැටුවාම හොයෙන් හද යාම බේර ගන්න අවස්ථාව හදාගන්න ඕන වෙනකොට මේ රටේ නායකයන්ට සිද්ධ වෙනවා ඔන්නෝයිදී IMF එකේ ඉල්ලීම සහ තවත් බටහිර රටවල ඕනෑම පාඩම් ඉදිරි කරා. අද IMF එක රට ඇතුළට එනවා. ඒ වගේම ගත්තොත් තවත් මේ රටට හතුරු විවිධ බලවේග දැන් රට ඇතුළට එයි. රටේ සම්පත් දෙයි IMF එකටත් යයි. සියලු කොන්දේසිවලට එකද වෙයි. එහෙම එකද වෙලා නොබෝ කාලයකින් මේ ආණ්ඩුව ඇමරිකන් කොලනියා ලංකාවේ ඇමරිකන් කොලනියා කියන එක කෙරෙහි මේ යන විදියට ගත්තම නම් අපිට ඒ බව තමයි යනතුරු ඇඟවීම තමයි වැඩි වෙන්නේ. ඒ නිසා IMF එකට යම කියලා කියන්නේම IMF එකට යම කියලා කියන්නේම රට ඇදගෙන ප්‍රපාතයේ කොයිතරම් ප්‍රමාණයකද කියලා කියන්නේ ගැඹුරු බව අපිට හිතා ගන්න බැරි තරම්. ඒ නිසා දැන් IMF එකට උඩ එන්න තමයි රට අසරණ කරලා තමන්ගේ හෙලිචයිය දාලා මේ රට අසරණ කරලා ප්‍රපාතයේ නැදවට්ටලා ඊට පස්සේ යමක් දෙනවා. උඩ රටේ ජනතාවත් කල්පනා කරනවා ඉන්නේ අන්ත අසරණ වෙලා මුසකින් ඉන්නකොට අන්ත අසරණ වෙලා ඉන්නකොට මොකකින් හරි ගමන්ද යමක් ලැබෙන්නේ ඊට වඩා හොඳයි කියලා කල්පනා කරලා ජන විරෝධයේ බොහෝ දුරට නිහඬදී ඒ තත්ත්වයන් ඇතුළත් මහා දයන්ත විනාශයකට පාරකට එක තමයි සිද්ධ වෙන්නේ.